සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ ආද ඉතාම ශ්‍රද්ධා සම්පන්නෝ බලාපොරොත්තු වන්නේ ධර්මාශ්‍රවණය කරන්නටයි. දැන් ධර්මාශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි අද මාතෘකා විදියට ලැබිලා තියෙන්නේ සෝතාපන්න ශ්‍රාවකෙක් තුල අරියකාන්ත සීලයක් උපකාර කර ගැනීම තුලින් වැඩෙන ධර්මාර්ථය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න කියලා. සෝතාපන්න වෙන ශ්‍රාවකයෙක් තුල මතුවෙන්න ඕන කාරණා සෝතාපන්න වීම පිණිස තමන් තුල මානසිකාර කුසලතාවයේ සහ සිහිය කියන කාරණයක් ඒක ඇතුලේ තමයි අර ධර්මානුධම්ම ප්‍රතිපත්තියට අවකාශය ලැබෙන්නේ. බාහිරින් නිර්මලම පටිච්ච සමුප්පාද සංඛ්‍යාත ධර්මයෙන් ඇහෙන්න උවමනා කරනවා. ඒ පටිච්ච සමුප්පාද සංඛ්‍යාත ධර්මය ඇහෙනකොට ඒ පටිච්ච සමුප්පාද සංඛ්‍යාත ධර්මය තුල ඒ ඒ ශ්‍රාවකයා තුල ගුණධර්ම වැඩෙන්න පටන් ගන්නවා. මොකද පටිච්ච සමුප්පාද ධර්මයේ කල්යාණ මිත්‍රයා විසින් තමන් කරා පමුණුවන නිසා. ඒතර සෝතාපන්න වීමේදී ස්ථාවරත්වයකට එන්නේ බුද්ධෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති අරියකාන්ත සීලං කියන අංග හතර. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡප්පසාදය, ධර්මයේ කෙරෙහි අවිච්ඡප්පසාදය, සංඝයා කෙරෙහි අවිච්ඡප්පසාදය, ආර්යකාන්ත සීලය, මෙන්න මේ හතර තමයි තහවුරු වෙන්නේ. කා තුලද? සෝතාපන්න වන ශ්‍රාවකයා තුල. දැන් මේ අතරින් මේ පිනුතුන් මේ ආර්යකාන්ත සීලයේ උපකාරාර්ථය ගැනත් යම් පැහැදිලි කිරීමක් කරන්න කියලා තියෙනවා. ආර්යකාන්ත සීලයේ ස්වરૂපය තමයි යම්තාක් සීලය කැළැල් වෙන්නේ. දැන් අපි තුල තියෙන යම් සීලයක් කැළැල් වෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, ස්කන්ධ ඇසුරු කරගෙන පුද්ගලයා තුල පවතින සක්කාය දිට්ඨියට, වෙන දෙයකට නෙමෙයි. ස්කන්ධ ඇසුරු කරගෙන පුද්ගලයා තුල පවතින සක්කාය දිට්ඨිය නිසා තමයි ඒ පුද්ගලයා තුල සීලය කැළැල්වීමක් අපට දකින්න ලැබෙන්නේ. එතකොට දැන් සීල විපත්තිකර අවකාශයක් ඇතුළේ අපි ඉන්න කොට අපට ඒ සීල විපත්තියෙන් අපව මුදවා ගැනීම පිණිස සීලේ විවිධ ප්‍රභේද අපට මුණ ගැහෙනවා. සීලය ඇසුරු කරගත්ත විවිධාකාර ප්‍රභේද අපට මුණ ගැහෙන්න ලැබෙනවා. නොයෙක් ප්‍රභේද. ඒක පන්සිල් වෙන්න පුළුවන්, අටසිල් වෙන්න පුළුවන්, ආජීවට්ටමක සීලකේ වෙන්න පුළුවන්, උපෝසත සීලයක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ සීලේ විවිධ ප්‍රභේද අපට දකින්න ලැබෙනවා. ඒ සීලය තුළ මතුවන ප්‍රභේද ඇසුරු කරගෙන ඒක ආර්යකාන්ත සීලයක්ද නැද්ද කියන එක සීලය ආරක්ෂා කරන කෙනාගේ ඉලක්කයත් එක්ක බැඳී පවතිනවා. දැන් කවුරු හරි කෙනෙක් සිල් රැක්කහම ඒ සිල් රකින්න එක ඇතුලේ සුගතිය පැනවෙන්නත් දුගතිය පැන නොවන්නත් ඒක හේතුවක් වෙනවා.
යම් කිසි ආකාරයක සීල සම්පත්තිකර අවස්ථාවකට එකතු වුණොත් ඒක සුගතිය කරා පිහිටන්නත් දුගතිය කරා නොපිහිටන්නත් උදව්වක් වෙනවා. එතකොට දැන් අපි තුල පවතින්නේ සුගතිය පැනවීමේ අර්ථයත් දුගතිය පැන නොවීමේ අර්ථයත් කියන අර්ථාන්විත බවක් නම් සීලය ඇතුලේ තියෙන්නේ. ඒක සීල සම්පත්තියක් තමයි. හැබැයි ඒක අරියකාන්ත සීලයක් කියලා අපි සංග්‍රහ කරලා කතා කරන්නේ නැහැ. ඒක ආර්යකාන්ත සීලයේ විසෙහි සංග්‍රහ කරලා විමසලා අපි ඒ ගැන අපේ අවධානය යොමු කරගන්නේ නැහැ පින්වත්නි. ඇයි එහෙම අපි අවධානය යොමු කරගන්නේ නැත්තේ? එහෙම අපි අවධානය යොමු කරගන්නේ නැත්තේ සීල සම්පත්තිය කියන එකත් සීල විපත්තිය කියන එකත් හොඳට අපි තේරුම් ගන්නකොට ඒ දෙකම ඇතුලේ ඉහළම අවකාශයක් විදියට, ඒ කියන්නේ සීල විපත්තියෙන් අයින් වෙලා සීල සම්පත්තිය තුළ මේ යම් කෙනෙක් ශක්තිමත් වෙනකොට පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ සීල විසුද්ධියක් මතුවෙන අන්න විසුද්ධගත වීමේ කතාව තමයි අයිති වෙන්නේ. ඒ විසුද්ධගත වීම සීලය ඇසුරු කරගෙන යාතුල විසුද්ධියක් පවතිනවා. ඒ විසුද්ධිගත වීම තමයි අරියකාන්ත සීලේ විශේෂය අපි සංග්‍රහ කරලා බලන්නේ. ඒතර අපිට හොඳට හුරු වචන තුනක් තියෙනවා. මොකද සීල විපත්තිය, සීල සම්පත්තිය, සීල විසුද්ධිය කියලා. ඒතර සීලය තුල තිපරිවට්ටා ආකෘතියක් අපට පේන්න තියෙනවා. සීල විපත්තිය. ඒතර සීල විපත්තිය කියන එක සාමාන්‍යයෙන් පුද්ගලයා තුල සංසාරික සත්‍යයා තුල මතුවෙන දෙයක්. මොකක්ද මේ මතුවෙන දේ? සීල විපත්තිය. එතකොට මේ සීල සම්පත්තිය මතුවෙන්නේ දැන් සීල විපත්තිය පදනම් වෙන්නේ මිච්ඡා අට්ටංගික මාර්ගයට. අට්ටංගික මාර්ගයේම සීලයට අදාළ කොටසක් තියෙන බව ඇත්ත. නමුත් සීල විපත්තිය හැම වෙලාවකම පදනම් කරගන්නේ ඒක සීල විපත්තියට බලපාන පදනම තමයි මිච්ඡා අට්ඨංගික මාර්ගය. දැන් කවුරු හරි කෙනෙක් සීලයේ තුල විපත්තිකර අවකාශයක් ඇතුලේ නම් ඉන්නේ. එතකොට එයාට සීලය ගැන අවකාශයක් නැත්තම් හැම වෙලාවකම දුෂ්චරිතමය ලක්ෂණ නම් මතුවෙන්නේ. හැම වෙලාවකම කායික වාචසික මානසික හැසිරීමේ මහා ඕලාරික මානවවාදිකමක් නැත්තම් ඕලාරික මට්ටමේ මානව වර්ගය අභියෝගයට ලක් වෙන විදිහට සත්ව ප්‍රජාව අභියෝගයට ලක් වෙන විදිහට හිතානුකම්පාවෙන් බැහැරව නම් එයා තමන්ගේ කය වචනය ඇසුරු කරන්නේ. අන්න එහෙම මට්ටමක් ඇතුලේ අපි කතා කරන්නේ ඒක සීල විපත්තිය හැටියටයි. එතකොට සීල විපත්තිය හැම වෙලාවකම පින්වත්නි සීල විපත්තිය හැම වෙලාවකම මිච්ඡා අට්ඨංගික මාර්ගයේ මතයි පදනම් වී පවතින්නේ. සීල විපත්තිය කියන එක ගොඩ නැගෙන්නේ මිච්ඡා අට්ඨංගික මාර්ගයක් ඇතුලේ. එහෙනම් අර සීලේ විපත්තිකර අවස්ථාවකට ලෝකයා එකතු වෙනවා කියන එක ගැන අපිට කිසිම විවාදයක් නැහැ. ඇයි? ලෝකයාට ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ. ලෝකයාට තියෙන්නේ මිච්ඡා අට්ඨංගික වැඩපිළිවෙලක්. හොඳට බලන්න සීල විපත්තියට පදනම් වෙලා තියෙන මිච්ඡා අට්ඨංගික මාර්ගය. මිච්ඡා දිට්ඨිය තියෙනවා. මෙලෝ පිළිගන්නේ නැහැ, පරලෝ පිළිගන්නේ නැහැ, අම්මා පිළිගන්නේ නැහැ, තාත්තා පිළිගන්නේ නැහැ. බුදුරජාණන්සේ පිළිගන්නේ නැහැ, ධර්මී පිළිගන්නේ නැහැ, සංඝයා පිළිගන්නේ නැහැ. ඒතර බුදුරජාණන්සේ ධර්මී සංඝයා පිළිගන්න බුදුරජාණන්සේ කියලා කෙනෙක් ගැන යා දන්නෙත් නැහැ සමහර විට. දැන් මේ අපිනේ මේ භාග්‍යතුන් වහන්සේ නමක් ගැන කතා කරන්නේ ලොකුවට. සමහර විට මේ බඳු මුනිවරයන් වහන්සේ නමක් මිහි මත පහළ වෙලා වැඩ හිටියා කියලා ලෝකේ බොහෝ දෙනෙක් දන්නෙත් නැහැ. එතකොට බුදුරජාණන්සේ කවුද කියලාවත් දන්නේ නැත්තම් බුදුරජාණන්සේ කියන්නේ කවුද කියලා දන්නෙත් නැත්තම් වචනේ අහලත් නැත්තම් එයාට කොහොමත් පින්නත්නි මිච්ඡා දිට්ඨිය මිසක් සම්මා දිට්ඨියට එන්න බෑ. මොකද මේ සම්මා දිට්ඨිය කියන එක බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා තුළ මතුවෙන දෙයක්. එතකොට මේ සම්මා දිට්ඨිය ඇතුළේ තමයි යා මෙලෝ අයං ලෝකේ, අත්ති පරෝ ලෝකේ, අත්ති ආත්ති මාතා, අත්ති පිතා,
ඊට පස්සේ අත්ති සුකට දුක්කටානං කම්මානම් පලං විපාකෝ, අත්ති ඉට්ටං අත්ති දින්නං අත්ති සුතං අත්ති සුකට දුක්කටානං කම්මානම් පලං විපාකෝ. මෙලොව තියෙනවා, පරලොව තියෙනවා, දන් දීමේ විපාක තියෙනවා, සිල් රැකීමේ විපාක තියෙනවා, ආචාර ගෝචර කම්මල විපාක තියෙනවා, රහතන් වහන්සේලා කියලා පිරිසක් වැඩ ඉන්නවා. ඊට පස්සේ ඕපපාතිකව නිරේ උපදින සත්තු ඉන්නවා, දිව්‍ය ලෝකේ උපදින සත්තු ඉන්නවා, පෙරේත ලෝකවල උපදින සත්තු ඉන්නවා. මේ විදියට මහා පුදුමාකාර විදිහේ සම්පත්තිකර අවස්ථාව මගහැරිච්ච කමක් තියෙනවා නම් ඒකට මිච්ඡා දිට්ඨිය. එතකොට එයා තුළ වැඩ කරන්නේ මිච්ඡා සංකල්ප. සංකල්පමය වශයෙන් උත් මිත්‍යාවමයි පදනම් වෙන්නේ. එයා කල්පනා කරන්නේ කාම විතර්ක ඇසුරු කරගෙන, ව්‍යාපාද විතර්ක ඇසුරු කරගෙන, පාපී අකුසල් විතර්ක ඇසුරු කරගෙනමයි එයා කල්පනා කරන්නේ. එතකොට එයා තුළ මිච්ඡා සංකල්පත් තියෙනවා. එතකොට ආජීවයත් මිච්ඡාව පවතින්නේ. එයාට මේ ආජීවය තුළ නිකැලල් බවක් නැහැ. මිච්ඡා කම්මන්ත තියෙන්නේ. කොහොමත් එයා තුළින් හොරකම් කරන එක වෙන්න පුළුවන්, සත්තු මරණ එක වෙන්න පුළුවන්, මිත්‍යාචාරය වෙන්න පුළුවන්, ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. කය ඇසුරු කරගෙන, තමන්ගේ ආස්වාදයේ පදනම් කරගෙන, ආස්වාදයට පදනම් වෙනකොට ආස්වාදයේ ලෝකේ ගේනවා නම් ලෝකය සම්පූර්ණයෙන් කඩා වැටුණත් කමක් නැහැ, ලෝකේ වෙනස් වුණත් කමක් නැහැ, ලෝකයට මොනවා වුණත් කමක් නැහැ, මට යහපතක් වෙනවා නම් ඇති කියලා අර තමන්ගේ ආස්වාදයේ උදෙසා ඕනෑම දෙයක් කරන තැනකට එයා පෙළඹෙන්න පුළුවන්. මිච්ඡා කම්මන්ත, මිච්ඡා වාචා, බොරු කියන්න පුළුවන්, කේලම් කියන්න පුළුවන්, පරුස වචන කියන්න පුළුවන්, හිස් වචන කතා කරන්න පුළුවන්. ඒතර ඒ ගතිය තමයි බහුලව යා තුළ ප්‍රකට වෙන්නේ. බොහොම බහුලව ඒ தත්ත්වය ආතුල ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මිච්ඡා සති, එතකොට මේ සිහිය පින්වත්නි අකුසල පැත්තේම හිත පිහිටන්න ගන්නවා. අකුසලයන් පිළිබඳ උද්වේගයක් පවතිනවා. මිච්ඡා වායාම. ඊට පස්සේ මිච්ඡා සමාධි. සමහර අකුසල විතර්ක මතයා පදිංචි වෙලා ඒ අකුසලයන්ම වඩමින් අකුසලයන් මතම පිහිටා අකුසල සහගත සිතම අකණ්ඩව නඩත්තු කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. මිච්ඡා සති කියල එකක් නෑ කියලත් සමහර අය කියනවා. නමුත් අපි ඉතින් මේ මූලික தත්ත්වයේදී අපි එහෙම තේරුම් ගන්න එක කිසිම ගැටලුවක් නෑ පින්වත්නි. ඔන්න ඔය මිච්ඡා අට්ටංගික මාර්ගයේ පදනම් වෙලා තමයි පින්වත්නි සීල විපක්තිකර අවකාශයකට පුද්ගලයා එකතු වෙන්නේ. එනම් සීල සම්පත්තිකර අවකාශයකට එකතු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පදනම් කරගෙනයි. මිච්ඡා අට්ටාංගික මාර්ගයේ නැති තැනක ඒකට අනිත් පැත්ත අපි කතා කරනවානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පදනම් කරගෙන තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පදනම් කරගෙන තමයි සීල සම්පත්තිකර අවකාශයන් මතුවෙන්නේ. එතකොට සීල සම්පත්තිකර අවකාශයන් මතුවෙන්නේ දැන් බලන්නකො සම්මා දිට්ඨිය තියෙන නිසානේ මේ පොයට පෙරවස් සමාදන් වුනේ. සම්මා දිට්ඨිය තියෙන නිසා තමයි සාදුකාර දිදී මේ දේශනාවන් අහන්නේ, විමසන්නේ, මානසිකාරය කරන්නේ, ධාරණී කරගන්නේ, වචනයෙන් පුරුදු කරන්නේ. මේකනම් අවබෝධය කරා යන්ට මට හොඳයි කියලා හොඳ ඒ යහපත් කොට ඒ ධර්මය ඇතුළාන්තය තුළ පිළිගැනීමක් ඇති වෙන්නේ. ඒ ඔක්කෝම වෙන්නේ මොකටද පින්වත්නි? ඒ ඔක්කෝම වෙන්නේ අන් කවර දෙයකටවත් නෙමෙයි. ඒ සියලුම දේවල් වෙන්නේ පින්වත්නි ඒ පුද්ගලයා තුළ පවතින සම්මා දිට්ඨිය ඇසුරු කරගත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිසා. එතකොට දැන් මිච්ඡාට්ටංගික මාර්ගයේ මත පිහිටා තමයි සීලය විපක්තිකර අවකාශයකට එකතු වෙන්නේ. සම්මා දිට්ඨිය පදනම් කරගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මත පිහිටා තමයි සම්මා දිට්ඨිය පදනම්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මත පිහිටලා තමයි පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මත පිහිටලා තමයි ඒ පුද්ගලයා තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මත පිහිටලා තමයි ඒ පුද්ගලයා තුළ සීල සම්පත්තිකර අවකාශයක් මතුවෙන. එතකොට කෙනෙකුට තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. සීලය
සීලය පදනම් කරගෙන තිපරිවට්ටාකෘතියක් ගැන අපි කතා කරන්නේ. සීල විපත්තිය, සීල සම්පත්තිය, සීල විසුද්ධිය කියලා. ඒත් සීල විසුද්ධිය කුමක් මත පිහිටාද ඇති වෙන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සීල විසුද්ධිය කියන එක මතුවෙන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පදනම් කරගෙනයි. අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි දෙවදෑරුම් කොටනේ කතා කරන්නේ. සාසවා පුඤ්ඤ. දැන් හොඳට බලන්න, සම්මාදිට්ඨියම පිහිට කරගන්න විදිය සීල විපත්තිය, සීල සම්පත්තිය, සීල විසුද්ධිය. එතකොට සීල විසුද්ධිය පදනම් වෙන්නේ මිච්ඡාදිට්ඨියමයි. සීල සම්පත්තිය පදනම් වෙන්නේ සාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේ පක්කා සම්මාදිට්ඨි කියලා. සම්මාදිට්ඨි එක පැත්තක් තියෙනවා. මොකද ඒ පැත්ත සාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේ පක්කා සම්මාදිට්ඨි. ඒක ආශ්‍රව සහිතයි. පුඤ්ඤ භාග්‍යා ඒක පිනට බරයි. උපදිවේ පක්කා මතුවට සැප විපාක පිළිබඳ ඒ සම්මාදිට්ඨික ශ්‍රාවකයා තුළ අර්ථයක් තියෙනවා. ඉපදෙමින් මැරමින් යන ගමනේදී සුගතිය මට පැනවෙන්නත් පුළුවන්, දුගතිය මට පැනවෙන්නත් පුළුවන්. සුගතිය දුගතිය අතර මම ඕන තැනකට වැටෙන්න පුළුවන්. හැබැයි සීලයක් දියුණු කරන කෙනා නම් දුගතිය වැටෙන්නේ නැහැ. සුගතියමයි යන්නේ. මොකද්ද දුගතිය? නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර ලෝකය, මේ වගේ දුගති සහගත තත්ත්වයක නම් මම උපදින්නේ නෑ. මම කොහොම හරි මං සුගතිය පැත්තට යනවා. එතකොට සුගතිය කියන එක පිනට බරයි. මතුවට පුණ්‍ය විපාකමයි සුගතිය කියලා කියන්නේ. සුගතිගාමිත්වයේ ඇතුලේ වඩා සැප පහසු ජීවන චර්යාව කියලා කියන්නේ දිව්‍ය ලෝකේ හරි මනුස්ස ලෝකේ හරි කොහේ හරි කමන්නේ. ඒක පින්වත් යන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, ඒ මට්ටම අපි තුල මතුවෙන්නේ කිසිම කිසි දෙයක් නිසා නෙමෙයි. ඒ මට්ටම අපි තුල මතුවෙන්නේ පින්වත් සීල සම්පත්තියට පාදක වන සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේ පක්කා සම්මාදිට්ඨිය නිසා. පිනට බරයි. පුණ්‍ය පක්ෂය තමයි නියෝජනය කරන්නේ. පුණ්‍ය පින පැත්ත තමයි අවධාරණය වෙන්නේ. දැන් සමහර කෙනෙක් පේවන් සමාදන් වෙන්න පුළුවන්. අනේ මම දුගතියට නම් වැටෙන්න එපා. කොහොම හරි මේ ජීවිතය අතහැරනකොට සුගතියට යන්න ඕන. මේ සීලය සුගතිය පිණිස උපකාර වේවා කියලා හිතාගෙන කෙනෙක් සීලයක් දිනු කරන්න පුළුවන්. එතකොට ඒ මට්ටමින් කවුරු හරි කෙනෙක් පින්නත් සීලයක් දිනු කරනවා නම් ඒ මට්ටමින් යම් කෙනෙක් දිනු කරන සීලය පින්නත් සීල සම්පත්තිය විසෙහි තමයි අපි සංග්‍රහ කරලා බලන්නේ. එතකොට සීල සම්පත්තිය ඇසුරු කරන්නේ සාසවා ආශ්‍රව සහිත පුඤ්ඤ භාගියා පිනට බර උපදිවේ පක්කා මතුවට සැප විපාක අරගෙන එන මතුවට සැප විපාක අරගෙන එන මට්ටමේ සම්මාදිට්ඨියක් තියෙනවා. සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා සම්මාදිට්ඨි. ඊට පස්සේ සම්මාදිට්ඨියේ තව පැත්තක් තියෙනවා. ඒ මොකද්ද? සම්මාදිට්ඨියේ පවතින අනෙක් පැත්ත තමයි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මාදිට්ඨි කියලා. ඒක ආර්යයි අර සාසවා පුඤ්ඤ භාගියා මට්ටමේ නෙමෙයි. අරි අනාසවා ඒක කාමාශ්‍රව, බවාශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨියාශ්‍රව රහිතයි. සහිත නැහැ. අනාසවා පුඤ්ඤ භාගියා අර පිනට බර කතාව අදාළ නැහැ. අරියා අනාසවා ඒකේ නියෝජනේ මොකද? ලෝකෝත්තර මඟ. ලෝකේ ඇතුළේ එකතු වෙන්න නිමෙයි මේ සීලය උදව් කරන්නේ. ලෝකේ ඇතුළට එකතු වෙන්න නිමෙයි මේ සම්මාදිට්ඨිය උදව් කරන්නේ. ලෝකේ ඇතුළේ යාට එකතු වෙලා ඉන්න උවමනාවක් නැහැ. ලෝකෝත්තර වෙන්න, ඒ කියන්නේ සංස්කාර ලෝකය පැනවෙන්න නැතිවීමටම, අවකාශ ලෝකය පැනවෙන්න නැතිවෙන්නටම, සත්ත්ව ලෝකේ, කාම ලෝකේවත්, රූප ලෝකේවත්, අරූප ලෝකේවත් මේ කොහෙවත්ම උපදින අදහසක් ඒක ඇතුළේ ඇත්තේ නැහැ පින්නොත් නී. එහෙනම් මතක තියාගන්න, අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මාදිට්ඨිය තමයි පින්වත්නි සීල විසුද්ධිය සිදු කරන්නේ. දැන් බලන්න සම්මාදිට්ඨියෙම ප්‍රභේද තුනක් ධර්මී පින්නනවා. ඒ ප්‍රභේද තුනම හොඳ නිසා නෙමෙයි පින්නන්නේ. සම්මාදිට්ඨියට ප්‍රභේද දෙකයි, මිත්‍යාදිට්ඨියට එක ප්‍රභේදයයි නිතින්නේ. මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨිය ද්වයං වදාමි කියලානේ වදාලේ. සම්මාදිට්ඨියට
සමාධිට දෙවැදෑරුම් කොටයි වදාරන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ තියෙන්නේ. සාරිපුත්තයන් වහන්සේත් ඒ විදිහටම ඊකස්මතු කරලා තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා බොහොම ලස්සන දෙයක්. මොකද්ද? සාසවා පුඤ්ඤ භාග්‍යා උපදි වේපක්කා සම්මාදිට්ඨි අරියාණාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මාදිට්ඨි. එහෙනම් මිච්ඡාදිට්ඨි ඇසුරු කරන්නේ සීල විපත්තියයි, ආශ්‍රව සහිත පිනට බර මතුවට සැප විපාක ලැබෙන මට්ටමේ සම්මාදිට්ඨි ඇසුරු කරන්නේ. ආර්ය ආශ්‍රව සහිත පිනට බර මතුවට සැප විපාක ලැබෙන මට්ටමේ සම්මාදිට්ඨියක් ඇසුරු කරන්නේ මොකද්ද? සීල සම්පත්තිය. ඒකයි සීල සම්පත්තියක් තියෙන කෙනා බොහෝ විට දුගතියට යන්නේ. දැන් මේ අපි මනුස්ස ලෝකේ ඉපදුනානි පින්වත්නි. අපි මේ මනුස්ස ලෝකේ ඉපදුනේ පුණ්‍ය විපාකයකටම තමයි. ඒ පුණ්‍ය විපාකය ඇතුලේ සීල සම්පත්තියමයි සුගතිය කරා අපිව අරගෙන ආවේ. කවුරු හරි කෙනෙක් සුගතියේ පිහිටනවා නම් ඒක සීලේම බලවත්කමක්. සීලය නැතුව පින්වත්නි පරිත්‍යාගයේ බලවත් උනත් වැඩක් නැහැ. එයා තිරිසන් ලෝකේ යන්න පුළුවන්. සීලයක් නැති තැනක දාහණය බලවත් උනත් ප්‍රාමාණික නැහැ. සීලය දුර්වල වෙච්ච තැනක දාහණය දුර්වල නොවුනත් පින්වත්නි ඒ දාහණී විසින් යව සැපේ කරා එකතු කළත් තැබැයි සීලේ දුර්වල වෙච්ච තැනක යා තිරිසන් ලෝකේ වගේ තැන්වල උපදින්න තියෙන අවකාශය හරිම වැඩි. හරිම වැඩි. ඒකයි බොහොම සැප පහසු කාම සැපේ විඳින බල්ලෝ ඉන්නේ. සැප පහසුයි සමහර විට සමහර නෝනලා දරුවා ගැන හිතනවටත් වඩා බල්ලෝ ගැන හිතනවා. එහෙම අය අපිට ඕන තරම් පේනවා. මේ මානව වර්ගයාට කිසිම කරුණාවන්තකමක් නැහැ. මහා පුදුම කරුණාවක් බල්ලොන්ට තියෙනවා. එතකොට මේ කරුණාව හොඳ දෙයක්. මේ පුද්ගලයා තුළ ඇති වෙන කරුණාව කියන එක හොඳ දෙයක්. එතකොට සමහර ගෙවල් වල නෝනලටත් වඩා සැප විඳින බල්ලො නැද්ද? සමහර එයා කන්නේ නැහැ. නමුත් බල්ලට කැම ටික දෙනවා. එයා හරිහමං විදියට ආහාර පාන ටික සපේ ගන්නේ නැහැ. හැබැයි බල්ලට ආහාර පාන ටික සපේනවා. මම දන්න සමහර අය ඉන්නවා. ඒ අය ඒ සමහර විට ඒගොල්ලන්ට ලංකාවට එන්න උවමනාව තියෙනවා. මට එක සිද්ධියක් කිව්වා. ලංකාවට එන්න උවමනාව බරපතලම විදියට ඒ නෝනට තියෙනවා. ලංකාවට එන්නම ඕන කියලා ලොකු අදහසක් තියෙනවා. කොහොම හරි ලංකාවට එනවා කියලා අදහසක් තියෙනවා. හැබැයි කොහොම හරි ලංකාවට එනවා කියලා අදහසක් තිබුණට එයා අවුරුදු ගානකින් ලංකාවට ඇවිල්ලා නැහැ. ඇයි කියලා ඇහුවාම කියනවා මේ ගෙදර බලු පැටියෙක් ඉන්නවා. මේ බල්ලට මම නැතුව කානිකන් කාන්සිය වගේ කණ්ඩ දෙන්නත් මම ඔක්කොම කරන්නේ මම. මං එනකන් එයා දොර ළඟ බලාගෙන ඉන්නවා. ඉතින් මට මේ බල්ලව අරගෙන එන්න විශේෂ විධික්‍රමයක් තවම හදාගන්න බැරි වුණා. ඒ නිසා මම මේ ලංකාවට ටික කාලයක් නැවිත් ඉන්නවා කියලා. ඒතර බලන්න එයාගේ කාම සැපය එයා බල්ලා වෙනුවෙන් අත්හැරලා සමහරට ඒ නෝනටත් වඩා බල්ලා කාම සැපේ වළඳනවා. එහෙම වුණේ ඇයි බල්ලිකුට? ඒ නෝනගේ කිසි ප්‍රශ්නයක් නෙමෙයි මේ කියන්නේ. එහෙම වුණේ කාම සැපේට එකතු වෙච්ච තිරිසන් ලෝකේ බලුපැටව ඉන්නවා. ඒගොල්ලන්ගේ දුර්වල වුණේ සීල සම්පත්තියමයි. ඒගොල්ලෝ සීල විපත්තිය මත පිහිටා තමයි දන් දුන්නේ, සාංගික දාන කටයුතු කළේ, උපකාර කළේ, පරිත්‍යාගයන් කළේ, ඔක්කොම කළේ අන් කවර දෙයක් මතවත් පිහිටා නෙමෙයි පින්වත්නි. ඒ හැම දෙයක්ම යා කරලා තියෙන්නේ කුමක් මත පිහිටාද? ඒ හැම දෙයක්ම පින්වත්නි ඒ පුද්ගලයා කරලා තියෙන්නේ අර සීල සම්පත්තියක් තුල පිහිටමින්, සීල සම්පත්තිය මත යෙදෙමින් නෙමෙයි. එතකොට සීල සම්පත්තිය නැති දාහණය තිරිසන් ලෝකයට ඔබව අරගෙන යන්න බැරිද? පුළුවන්. සීල සම්පත්තිය පමණක් ඇතිව දාහණය අතහැරුණොත් සුගතියට එන්න පුළුවන්. හැබැයි දවසට මේක වේලක් කාණ්ඩ වෙන්නේ. වේලක් අර වේලක් කාණ්ඩ වෙන්නේ දැකලා නැද්ද? දෙවට පිළිවෙත් පුරණ අයත් ඉන්නවා. බොහොම හරියමං විදිහට කෑම බීම නැහැ. හරියමං විදිහට ඉඳ හිටින්න තැනක් නැහැ. ඒක අපි කනත් සල්ලරපත් වෙන්න ඕනේ නැහැ. මේ සංසාරේ අපි කර කියාගත්ත දේවල් කියලා අපි මේ සංසාරික දුකමයි ඒක ඇතුලේ දකින්න ඕනේ. ඒක හොඳ දෙයක් ඒකට. එතකොට ඒ නිසා පින්වත්නි ඔය ඇත්තෝ පුළුවන් තරම් දක්ෂ වෙන්න
සීල විපත්ති ඇසුරු කරන්නේ මිත්‍යා දෘෂ්ටිය මත පිටයි. අපි බැහැර කරන්න ඕනේ. අපි බැහැර කරපු විදිය පිරිසක් විදියට තමයි මේ ධර්මය අහන්නේ, ධර්මයේ කතා කරන්නේ, ධර්මයේ විමසන්නේ. ඔක්කොම කරන්නේ මේ පදනම මත පිහිටලා. එතකොට සීල සම්පත්තිය කියන්නේ, සීල සම්පත්තිය කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. සීල සම්පත්තිය කියලා කියන්නේ සම්මා දිට්ඨික අවකාශය, ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන එකට. සාසවා පුඤ්ඤභාගය උපදි වේපක්කා සම්මා දිට්ඨිය ඇසුරු කරන මට්ටමට තමයි සීල සම්පත්තිය කියලා කියන්නේ. හැබැයි මෙතන මේ සෝතාපන්න වීම පිණිස කියනකොට අපිට ගන්න වෙන්නේ ඔය දෙකටම එහා පැත්තේ තියෙන ඉතා බරපතල සුන්දර පරිච්ඡේදය. මිහිරි අවකාශය මොකද්ද? සීල විසුද්ධිය. ඒතර සීල විසුද්ධිය ඇසුරු කරන්නේ කුමන සම්මා දිට්ඨියද? අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මා දිට්ඨි. ආර්ය වෙච්ච, අනාශ්‍රව වෙච්ච, ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච සම්මා දිට්ඨිය තමයි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා. ආර්යයි අනාශ්‍රවයි, ආර්ය වෙච්ච එකක්, ආශ්‍රව රහිත එකක්, ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච සම්මා දිට්ඨිය තමයි අපි ඒ ඒ ඒ සම්මා දිට්ඨිය තමයි පින්වත්නි සෝතාපන්න වීම පිණිස ඔය ආරියකාන්ත සීලය කියන පරිච්ඡේදය ඇතුළේ අපි කතා කරන්නේ. හොඳයි, දැන් අපි බලමු පින්වත්නි මේ ආරියකාන්ත සීලේ උපකාරය ඇතුව සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට සීලේ තහවුරු වෙනකොට ආරියකාන්ත සීලේ ස්ථාවර වෙන්නේ සෝතාපන්න වීමෙන්නේ. එතකොට මේ හැම වෙලාවකම සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා මොකද්ද බලන්නේ? සීලය කැලැල් වෙනවා නම් කැලැල් වෙන්නේ ස්කන්ධ ටික මම කියලා බලනකම ඇතුලේ. ස්කන්ධ ටික මම, ස්කන්ධ තුල මම ඉන්නවා, මා තුලමයි මේ ස්කන්ධවත් භව. මේ ස්කන්ධ කියන්නේ මටමයි, මම කියන්නේ ස්කන්ධවලටමයි කියලා අන්‍යෝන්‍ය වශයෙන් ස්කන්ධ පිළිබඳව මමත්වයකින් පිළිගත්ත අවිද්‍යා සහගත දෘෂ්ටියක් ඇතුළෙමයි අපි ඉන්නේ. ඒ අවිද්‍යා සහගත දෘෂ්ටිය ඇතුළේ වාසය කරන අපිට, ඒ අවිද්‍යා සහගත දෘෂ්ටිය ඇතුළේ වාසය කරන අපිට පින්වත්නි අවබෝධය කරා යන්ට නම්, අපිට අවබෝධයක් කරා යන්ට උමනාවක් තියෙනවා නම්, ඒ අවබෝධය කරා යන ශ්‍රාවකයා සීලේ කැළැල්වීම පිණිස පවතින සක්කාය දිට්ඨියමයි දුරු කරන්න ඕනේ. ඒ දුරු වීමෙන්මයි අරියකාන්ත සීලය තහවුරු වෙන්නේ. ඒතර සක්කාය දිට්ඨිය පවතින්නේ කුමක් පදනම් කරගෙනද? දැන් බලන්න ආර්යකාන්ත සීලේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇසුරු කරන විදිය බලන්න පින්වත්නි. අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච සම්මා දිට්ඨිය ඇසුරු කරන විදිය බලන්න. ඒ බඳු සම්මා දිට්ඨිකත්වයක් ඇතුළේ අපි විමසා බලන්නේ කුමක්ද පින්වත්නි? ඒ බඳු සම්මා දිට්ඨියක් ඇතුළේ විමසා බලන්න ඕන තමන්ගේ රූපස්කන්ධයමයි, තමන්ගේ වේදනා ස්කන්ධයමයි, තමා තුළ සංඥා ස්කන්ධයමයි, සංකාර ස්කන්ධයමයි, විඥාන ස්කන්ධයමයි. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික ඇසුරු කරගෙන තමයි සක්කාය දිට්ඨිය පවතින්නේ. සක්කාය දිට්ඨිය කඩනකම් කිසි කෙනෙකුට සීල විසුද්ධිය තුළ ස්ථාවරත්වයකට එන්න බෑ. යම් යම් ආකාරයට සීල විසුද්ධියේ උණුසුමයට ලබන්න පුළුවන්, යම් යම් ආකාරයට යාගේ ජීවිතයට සීල විසුද්ධියෙන් අනුග්‍රහයක්, සීල විසුද්ධියේ අවකාශයක් ලැබෙන්න පුළුවන්. හැබැයි යම් යම් විදියට එහෙම සීල විසුද්ධියේ අවකාශයන් ඒ ශ්‍රාවකයාට ලැබුණට ඒ පුද්ගලයා තුළ අරියකාන්ත සීලයක් ස්ථාවර කරගන්න නම් යා ලෝකෝත්තර සම්මා දිට්ඨිය මතම පිහිටන්න ඕන. ලෝකෝත්තර සම්මා දිට්ඨිය මතින්මයි ආර්ය වූ සීලයක්ේ අරියකාන්ත සීලයකට ඒ ශ්‍රාවකයා එකතු වන්නේ. ඒතර අරියකාන්ත සීලය කියන්නේ සීලය හදනව නෙමෙයි. මගේ අතින් සත්තු මරනවා එනම් සත්තු මරන්නේ නැහැ කියලා සමාදන් වෙලා ඉන්න එකම නෙමෙයි. එතකොට පාණාතිපාතා උදාහරණයක් විදිහට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක ඇතුලේ ප්‍රාණඝාතය කියන එකට එයා යනවා නම් එයා මෙලෝ පිළිගන්නේ නැහැ, පරලෝ පිළිගන්නේ නැහැ, අම්මා පිළිගන්නේ නැහැ, තාත්තා පිළිගන්නේ නැහැ, දන් දීම පිළිගන්නේ නැහැ, මෙබඳු සීලයක් දියුණු කිරීම අනුසස් සහිතයි කියලා පිළිගන්නේ නැහැ. ඉතින් මේ දුගතිය පිළිගන්නේ නැහැ, සුගතිය පිළිගන්නේ නැහැ. ඒක නෑ ඕන දෙයක් කරන්නේ.
ඕ සමහර අපිට පේනෝවේ අන්තර්ජාලයම වීඩියෝ පට තින ගුළු ප්‍රාණගාතය කන කිසිීම බීතියක් නෑ බයක් නෑ. ගුල හිතාගන්න මේ ලෝක ඉන්න සත්තු මේ අපිට තමයි කියලා දැන්ගව සමාරෝය දියුණුයි කියලා හිතන දැන්ව ඇමරිකාවගේ රටවල්ල පවා කාලෙකට මුව මරණ්ඩ දෙනවා. ඒක කාලයක් තියෙනවා මේ මුව වගේ සත්තු දඩයම් කරන්න පුළුවන්. විනෝදෙට දඩයම් කරනවා. සමහර මිනිසු මේ බොහොම කණ්ඩ නැතිකමට දඩයම් කරනවා නෙමේ විනෝදෙට දඩයම් කරනවා. ඔය ඇමරිකාවේමත් තියෙනවා කාලෙකට ඒ වගේ ඇතුළෙ පොඩි පොඩි ප්‍රඥප්ති සහගත තත්ත්වයන් තියෙනවා. ඉතින් පැටව් ඉන්න කියන මුව දෙනක් දඩයම් කරන්න තහනම් කියලා. ඉතින් මේ විදින ඊතලෙන් විදින මනුස්සයා ඒවට ඉතින් අර ඊතලෙහෙම සකස් කරගෙන ඒගොල්ලෝ ඉතින් ඒවට අදාළ තාක්ෂණික උපකරණ හදාගෙන තුවක්කු ලෑස්ති කරගෙන ඒ කාලෙට මිනිස්සු ලෑස්ති වෙනවා. ඒ වෙනුවෙන් අපි ওই සිරිපාදයන්ට ලෑස්ති වෙන්නේ සිරිපාද කාලෙට. අන්න ඒ වගේ මේ බලන්න ධර්මයක් නැති ලෝකයා යන දිශාව. ඉතින් කාලෙකට එහෙම මේ දඩයම් කරන්න පුළුවන්. නමුත් ඉතින් එහෙම දඩයම් කරද්දී ওই තරම් ආචාර ගෝචරකමක් තියනවද? දැන් උදාහරණයක් විදිහට ප්‍රඥප්තියක් තියෙන්න පුළුවන් ගැබ්බර මේ මුව දෙනක් දඩයම් කරන්න බෑ කියලා. හැබැයි මුවන්ට විදින මිනිස්සයා ගැබ්බර භාවය පිළිබඳ විමසනවද නැද්ද කියලා අපිට හිතාගන්න බෑනේ. එයාට තියෙන්නේ මුවෙක් දඩයම් කර ගැනීමේ උත්තේජනය. සමහර තැන්වල ඒ වගේ තත්ත්වයන් තියෙනවා. එතකොට එහෙමනම් අපිට එක දෙයක් පේනවා, මේ ලෝකයාට සීල සම්පත්තියක් නැත්තේම මිත්‍යා දෘෂ්ටිය නිසා. ඇයි අර එයා මේ ලෝපරලෝ පිළිගන්නේ, දන් දීමේ සීල් රැකීමේ විපාක පිළිගන්නේ, ඕපපාතික සත්ව අනේ මම දුගතියට යයි, තිරිසන් ලෝකේ ඉපදෙයි, නිරේ උපදී, ප්‍රේත ලෝකේ. එයා මොකක්වත් දන්නේ නැහැ නේ, මේක තියනෝද කියලා දන්නේ නැහැ නිය. ඒතර දන්නේ නැති වුණාට පස්සේ අර සීල විපත්තිකර අවකාශයේ සම්පූර්ණ මිත්‍යා දිට්ඨිය මත පිහිටා යා පාණාති ප්‍රාණඝාතය කියන එක සිද්ධ කරනවා. හැබැයි ප්‍රාණ ඕන බලන්න, එක ශික්ෂා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියම්. ඔක තමයි ශික්ෂා පදය. ප්‍රාණඝාතයකමයි සීලයේ කැලල් වෙච්ච අවකාශය. සීලයේ කැලල් වෙච්ච අවකාශයකට අපි මොකද කිව්වේ? සීල විපත්තිය. සීල විපත්තිය කියන්නේ නෝකට. එතකොට දැන් සීල විපත්තිකර අවකාශයෙන්නේ කුමන පදනමක් ඇතුලේද? සීල විපත්තිකර අවකාශයෙන්නේ මිත්‍යා දෘෂ්ටිය මත පිහිටා. උදාහරණයක් විදිහට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක ගත්තට පස්සේ අපි බලමු මේකේ මේ සීලේ විවිධ අවකාශයන් කෙසේද කියලා. ප්‍රාණඝාතය, ඒක සම්පූර්ණයෙන් සීල විපත්තිය. ප්‍රාණඝාතේ කරන්නේ නැහැ කියලා යම්කිසි ආකාරයක ආජීවමය සංවරයකට එනවා. කම්මන්තමය සංවරයකට එනවා. වාචාමය සංවරයකට එනවා. එයා ප්‍රාණඝාතය කරන්නෙත් නැහැ, ප්‍රාණඝාතය කරණීවා ගැන කතා කරන්නෙත් නැහැ, කතා කරන තැන්වල ඉන්නෙත් නැහැ. වාචසිකවත් එයා ඒකට අනුබලයක් ගන්නවා. වාචසිකවත් අනුබලයක් ගන්නවා. මොකද එයා ප්‍රාණඝාතය ගැන කතා කරන අයවගත් ඇසුරක් තියාගන්නේ නැහැ. ඒකෙන් මෙයා තේරුම් ගන්න කවුරු හරි කෙනෙක් මේ සත්තු මරණයක් ගැන වර්ණනා කරනවා නම් මේ ප්‍රාණඝාතය බොහොම හොඳ දෙයක් විදියට, මිහිරි දෙයක් විදියට, ඒකින් ලාමක ආස්වාදයක් ඉපදිච්ච විදිය ගැන කතා කරනවා නම්, කල්පනා කරනවා නම්, ඒ කතා කරනකොට ඒ තැනකවත් ඉන්නේ නැහැ. මොකද ඒ කතාව එයාට ඕන කතාවක් නෙමෙයි කියලා එයා සිහිනුවන උපදවාගෙන දන්නවා. එහෙනම් සිහිනුත් උදව්ව ලැබෙන්න ඕන, සම්මා සතියනුත්. එතකොට එහෙමනම් පින්වත්නි, මෙන්න මේ විදියට බැලුවාට පස්සේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා කියන එක තමයි සීල සම්පත්තිය. එතකොට වෙන් වෙච්ච කෙනා සමාදාන් වෙනවා. මොකක්ද සමාදාන් වෙන්නේ? මෛත්‍රී සහගත සමාදානයක් තියෙනවා. මෛත්‍රී සහගත සමාදානයක් තියෙනවා. හැබැයි මෛත්‍රී සහගත සමාදානේ වෙන් වෙච්ච ශ්‍රාවකයා තුල යම්මාකාරයක මෛත්‍රී සහගත සමාදානයක් තියෙනවා නම් ඒක සීල සම්පත්තිය. හැබැයි මේ සීල විසුද්ධිය කියන එක පදනම් කරගත් අරියකාන්ත සීලයකට එකතු වෙන ශ්‍රාවකයා තුළ ලෝකෝත්තර ආර්යෂ්ටාංග මාර්ගයේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මත පිහිටපු කෙනා බලන්නේ මේ මෛත්‍රී සහගත භාවයේ පිණිස සත්ව පුද්ගල භාවයකින් ආරෝපණය කරලා විමසලා තුරුල් කරගන්න කොහෙද ලෝකයක් තියෙන්නේ. යථාර්ථවාදීව පරමාර්ථ සත්‍යයෙන් විමසනකොට එයාට වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේ සත්වයා වශයෙන් පැහැදිලි කරපු සීමාවමයි. මොකද මේ අරියකාන්ත සීලය කියන එක බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක් තුළ ඇති වෙන දෙයක් නේ.
එතුට යා විමසා බලනවා ඇත්තටම මේ බුදුරජාණන්ස එකක විදිහට සත්‍යයා විස්තර කරලා තියෙනවා. කොහොමද විස්තර කරලා තියෙන? බුදුරජාණන් වහන්සේ සත්‍යයා බෙදලා විස්තර කරනවා නාම රූප වශයෙන්, ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, මේ විදිහට නොඑක ආකාරයෙන් මේ සත්‍යයා විස්තර කරලා තිනවා බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන රටාවට යා විමසන්න පටන් ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා තියෙන විදිහට යා විමසන්න පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කොට ඇති විදියට විමසා බලන කොට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන විදියට එයා විමසලා බලන කොට එයාට වැටහෙන්නේ කොයි විදියටද? බුදුරජාණන් වහන්සේ අදාළ විදියට විස්තර කරලා තියෙනකොට එයාට වැටහෙන්නේ අපි හිතමුකෝ ස්කන්ධ විදියට කියලා, මේ මෛත්‍රී සහගත වෙන්න ඕන සත්‍යයා කෙරෙහි කියලා හිතුවට සත්‍යයේ කොහෙද ඉන්නේ කියලා අර සත්ව ස්වභාවය පිළිබඳව පරමාර්ථයෙන් විමසනකොට ස්කන්ධ ටිකක් විදියටමයි වැටහෙන්නේ. ස්කන්ධ ටිකක් විදියට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා ස්කන්ධ ටිකක් විදියට. ඒ ස්කන්ධ ටිකට නේද සත්‍යය කියලා රැවටිලා ඉන්නේ. ඒ ස්කන්ධ ටිකට නේද මම කියලා රැවටිලා ඉන්නේ. ඒ මම කියලා ස්කන්ධ ටිකට රැවටිලා ඉන්න තාක්කල් මාව පරිස්සම් කරන්න ඕන, මගේ දරුවා පරිස්සම් කරන්න ඕන. ඒතර මාව පරිස්සම් කරන්න කියලා හිතාගෙන මා, ඒ කියන්නේ දැන් හොඳට බලන්නකෝ, යම් කිසි ආකාරයක මඳුරුවෙක් දෂ්ට කරනවා නම් මගේ මඳුරුව කනවා කියලා තමයි මඳුරුවට ගහන්නේ දෝමනස්සේ. මගේ දරුවගෙන්ගේ මදුරුව වැහුවා නේද කියලා මේ සත්ව පුද්ගල භාවයකින් දරුවා වශයෙන්, මම වශයෙන්, බිරිඳ වශයෙන්, ස්වාමියා වශයෙන් අල්ලගත්තකම ඇතුලේ පින්වත්නි මදුරුවාට පහර දෙන්න පුළුවන් මට්ටමට අභ්‍යන්තර දෝමනස්සයක් උපදිනවා. ඒ දෝමනස්සය ඇතුලේ තමයි ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ. හැම වෙලාවකම පින්වත්නි සියුම්ව හෝ විමසා බලන්ට, සියුම්ව හෝ ස්කන්ධ ටික සත්ව පුද්ගල භාවයෙන් මමායනියකින් පිළිගත්තක ඇතුළෙමයි අපි ප්‍රාණඝාතය කරලා තිබෙන්නේ, බොරු කියලා තිබෙන්නේ, මාව පරිස්සම් කරන්න, දරුව පරිස්සම් කරන්න, පුද්ගලාර්ථය ප්‍රවේශම් කරගන්නමයි බොරු කියලා තියෙන්නේ. නැතුව මිනිස්සු ආසාවට බොරු කියන්නේ නැහැ. තමා තුළ තමන් තුළ ආස්වාදයේ ජනනය වීමටයි, තමා තුළ දුක්ඛාස්වාදයේ යට කරගන්නටයි, තමා තුළ සුඛාස්වාදයේ ජනිත කරගන්නටයි යම් කෙනෙක් පින්වත්නි ප්‍රාණඝාතය කරනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවා නම් නොඑක ආකාරයේ සීලේ කැළැල්වීමක් ඇති වෙන්නේ. ඒතොර දැන් අපි හැම වෙලාවකම බලනවා දැන් අර මූලික தත්වය. සක්කාය දිට්ඨිය පදනම් කරගෙනමයි කොතන හරි සීලේ කැළැල්ුණා නම් කැළැල් වෙලා තියෙන්නේ. දැන් සීලය රකින්නවා වෙනුවට කොහොමත් ශික්ෂණයක් එයා තුළ තියෙනවා. මේ බඳු ආකාරයට ධර්මී විමසා බලන කෙනෙක් තුළ අකාරුණිකකමක්, හිංසාවාදීකමක්, ද්වේෂ සහගත කමකින් එයා එළියට ගිහින් තමන්ගේ අතපය හසුරුවමින්, කට හසුරුවමින් එයා ලෝකයාට අභියෝග කරන්න යන්නේ නැහැ. එයා කිසිදු ආකාරයකින් එයා ලෝකයාට අභියෝග කරන්න යන්නේ නැහැ. එයා බලන්නේ මොකද්ද? මේ සත්ව පුද්ගල පුද්ගලාර්ථය නිසා තමයි සීලය කැළැල් වෙලා තියෙන්නේ. යම් තැනක ප්‍රාණඝාතය කරා නම්, බොරු කිව්වා නම්, මේ තමන්ගේම ආස්වාදේ පරිස්සම් කරගන්න, තමන්ගේ දුක් ආස්වාදේ නැති කරගන්න එක කරලා තියෙන්නේ, සුඛාස්වාදේ ජනිත කරගන්නයි කරලා තියෙන්නේ, සුඛාස්වාදේ පවත්වා ගන්නයි එයා කරලා තියෙන්නේ. ඒතර එයා බලනවා මේ සත්ව පුද්ගලාර්ථය ඇතුළේ බුදුරජාණන් වහන්සේ කවරක්ද ගන්න පුළුවන්, මොනවද මේකේ තියෙන අර්ථය, මොනවද මේවා තුළ තියෙන සාරය කියලා විමසා බලනකොට බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට මට කුමක්ද වදාළේ? ඒ විදිහට යාට බලනකොට බුදුරජාණන් වහන්සේ වදාළ බුදු ඇසම ප්‍රාමාණික සාධකයේ කරගෙන බලනකොට එයාට මේ සත්වයා පුද්ගලයා කියන සීමාව ඇතුලේ වැටහෙන්නේ ස්කන්ධ ටිකමයි, ආයතන ටිකමයි, ධාතු ටිකමයි. මෙන්න මේ අතරින් එකම එක ස්කන්ධයක්, එකම එක ස්කන්ධයක්. දැන් මේ රූපය මම, මා තුල රූපයක් තියෙනවා, රූපවත්කම මා තුලමයි පවතින්නේ, මා ඉන්නේ රූපවත්කම තුලමයි කියලා ඒ පුද්ගලයා තුල පවතින මේ රූපය පිළිබඳ අවිද්‍යා සහගත දැක්ම දුරු කිරීම පිණිස යා ප්‍රඥාවෙන් ලොකු දවුවක් ගන්න ඕන. මොකද මේ ධර්මයේ ප්‍රඥාවන්ත ශ්‍රාවක භාවයේ නැතුව කාටවත් ඔරොත්තු දෙන්නේ නැහැ.
හැම වෙලාවකම පින්වත් මේ හොඳට මතක තියාගන්න, ප්‍රඥාවන්ත භාවය නැත්තම් මේ ධර්මයේ ඔරොත්තු දෙන්නේ නැහැ. ඒතරම් ප්‍රඥාව පදනම් කරගෙන ප්‍රඥාවෙන් විමසන්න පටන් ගන්නවා. ප්‍රඥාවෙන් ප්‍රශ්න, එයාට ඕන විදිහට ප්‍රශ්න කරන්නේ නැහැ. මේ ප්‍රඥාව පදනම් කරගෙන විමසනවා. ඒතර ප්‍රඥාව පදනම් කරගෙන විමසනවා නම්, ඒ ප්‍රඥාව පදනම් කරගෙන විමසන ශ්‍රාවකයාගේ ඉහළතම ප්‍රඥාවේ අවකාශයේ විදිහට අපි පෙන්වන්නේ මොකද්ද? ඉහළම ප්‍රඥාවේ අවකාශයේ විදිහට පෙන්වන්නේ උදයත්ත ගාමිනී පඤ්ඤා කියන එක. උදය වැය දකින මට්ටමේ ප්‍රඥාව තමයි ප්‍රඥාවේ ඉහළ අවකාශයේ විදිහට අපට පෙන්වා දීලා තිබෙන්නේ. එතකොට ප්‍රඥාවේ ඉහළ අවකාශය නම් උදය වැය දකින ප්‍රඥාව නම්, ඒ ප්‍රඥාව පිණිස අපට ක්‍රමානුකූලව පියවරින් පියවරට ඉස්සරහට යන්න වෙනවා. මොකද අපිට තියෙන දුර්වල ප්‍රඥාවක් ස්වභාවයෙන්. එනම් මේ ප්‍රඥාව මත යෙදෙන හැකියාව මතමයි අරියකාන්ත සීලයක් තහවුරු වෙන්නේ. සීල විසුද්ධියට ශ්‍රාවක එකතු වෙන්නේ. සීල සම්පත්තියට නම් යම් කෙනෙකුට එකතු වෙන්න පුළුවන් වර්තමානයේ බෞද්ධයන් අතර පවා සීල සම්පත්තිකර අවකාශයක් නැති ඕනෑතරම් බෞද්ධයෝ ඉන්නවා අපිට දකින්න ලැබෙනවා. එතකොට නමුත් සීල විසුද්ධියට එකතු වීම පිණිස ගැඹුරු ප්‍රඥාගෝචර විමර්ශනයක් වර්තමානයේ බෞද්ධයා තුළ තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අරියකාන්ත සීලයක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සෝතාපන්න වීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ අරියකාන්ත සීලය හැම වෙලාවකම ඇසුරු කරන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි, ලෝක අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මාදි. ආර්ය වෙච්ච, අනාශ්‍ර වෙච්ච, ලෝකෝත්තර මාර්ගංගයක් වෙච්ච සම්මාදිට්ඨියමයි ඇසුරු කරන්නේ. එතකොට ආර්ය වෙච්ච, අනාශ්‍ර වෙච්ච, කාමාශ්‍රව, බවාශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨියාශ්‍රව ඇසුරු නොකරන මට්ටමේ සම්මාදිට්ඨියකින් විමසනවා නම් ඒ විමර්ශනයේ අයිති ප්‍රඥාවටමයි. තර් ප්‍රඥාවෙන් විමසනකොට ප්‍රඥාවේ උච්චතම අවකාශයක් විදියට මේ පුද්ගලයා තුළ ගැඹුරෙන් මතුවෙන්නේ උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. උදය වැය දකින මට්ටමේ ප්‍රඥාවක්මයි ඒ ශ්‍රාවකයාට උවමනා කරන්නේ. ඒ නිසා එයා බුදුරජාණන්සේ වදාළ විදියට ස්කන්ධයන්ගෙන් එකක් විමසනවා. දැන් මේ රූපය පදනම් කරගෙන සීලේ කැළල් වෙන බව අපිට පේනවා. වේදනාව පදනම් කරගෙන සීලේ දුර්වල වෙන බව පේනවා. යම් කෙනෙක් සීලේ කැළල් කරගන්නව නම්, ඉතින් බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, පරුස වචන කියනවා නම්, හිස් වචන කතා කරනවා නම්, තමන්ගේම සුඛාස්වාදයේ වෙනුවෙන් එරෙහි සුඛ තමන්ගේම සුඛාස්වාදය පරිස්සම් කරන්නයි යාතුලේ නැගී සිටීම අරගලයක් ඇති වෙලා තියෙන කෙලෙසාගත ලෝකයේ ඇතුලේ. තමන්ගේ දුක්ඛාස්වාදයට තමන් අමනාප නිසාමයි සැප වේදනාව, මම සැප වේදනාව මට ඕන, මා තුල සැප වේදනාවක් අවශ්‍යමයි කියලා සැප වේදනාව මත අභිනන්දනයකින්, සැප වේදනාව මත අභිනන්දනයකින්මයි ඒ ශ්‍රාවකයා ඉබඳු එළඹීමකට පියමන් කරලා තිබෙන්නේ. එතකොට යා මොකද කරන්නේ? මේ විදිහට යා විමසනවා. අර උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ කියන උදේ වැය දකින මට්ටමේ ප්‍රඥාවක් තහවුරු වීම දක්වාම යා හොඳට ගැඹුරෙන් විමස 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 බලන්න පටන් ගන්නවා. එතකොට මේ විමස විමස බලනවා නම් ඒ ශ්‍රාවකයා ක්‍රමානුකූල පියවරෙන් පියවරට එන්න ඕනේ. නැත්නම් එහෙම අර වෙහෙසටපත් වෙනවා ධර්මමාර්ගය ඇතුලේ. එතකොට ධර්මමාර්ගය ඇතුලේ වෙහෙසටපත් වුනොත් කොහොමත් අපිට ප්‍රතිඵලයක් සාක්ෂාත් කරගන්න අවකාශය ලැබෙන්නේ නැහැ පින්වත්නි. එතකොට අපි විමසා බලනවා, කෙසේද අපි විමසා බලන්නේ? උදයත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගත භාවයක් පිණිස අනිච්ඡානුපස්සනා, අනිත්‍යානුපස්සනාවෙන් බලනවා. එතකොට අනිච්ඡානුපස්සනාවෙන් බලන දැන් උදාහරණයක් රූපය කියලා හිතමුකෝ. රූපය අනිච්ඡානුපස්සනාවෙන් බලනකොට රූපය තුළ නিত্য සංඥාව කඩාවැටෙන්න පටන් ගන්නවා. අපි තුළ පවතිනවා නিত্য සංඥාවක්, නিত্য නිමිත්තකුත් පවතිනවා. ඒ නিত্য නිමිත්තයින් වෙන්න තමයි අනිමිත්තානුපස්සනාව වඩන්නේ. ඒකට ඉතින් එච්චරම හදිස්සි වෙන්න උමනා කරන්නේ නැහැ. මුලින්ම බලනවා මේ නিত্য සංඥාව කඩන්න ඕන, නিত্য නිමිත්ත පස්සේ අයින් කරන්න පුළුවන්. අනිමිත්තානුපස්සේ විහරණයකින් යම් ආකාරයක ඒ ශ්‍රාවකය විමසා බලනකොට යාට ඒ අවබෝධයට අදාළ ප්‍රාමාණික අත්දැකීමකට එකතු වෙන්න පුළුවන්. නමුත් මෙතන අපි කරන්නේ මොකද්ද? අනිච්ඡානුපස්සන, අනිත්‍යයි කියලා රූපස්කන්ධේ විමසන්න පටන් ගන්නවා සමාහිත සිතකින්. එහෙමනම් මේ සීලයකට එකතු වෙච්ච ශ්‍රාවකයා තුළ අරියකාන්ත සීලයක් දක්වා සීලේ ඔසවා තබන්න නම් මැදින් සමාධියෙන් උදව්ව ලැබෙන්න ඕන. අරියකාන්ත සීලයේ තහවුරු වෙන්නේ ප්‍රඥාව මත තහවුරු වීමකින්මයි. පරිපූර්ණ ප්‍රඥාව නෙමෙයි, පරිපූර්ණ ප්‍රඥාව තහවුරු වෙනකොට නම් සම්පූර්ණයෙන් විවට්ටානු වටයම බිඳිලා යනවා, සසර වටයම බිඳිලා යනවා.
කාම ලෝකේ ප්‍රවෘත්තියම ඉවර වෙනවා. රූප ලෝකේ ප්‍රවෘත්තියම බිඳිල යනවා. අරූප ලෝකේ ප්‍රවෘත්තියම බිඳිල යනවා. ප්‍රවෘත්තිය කියන්නේ පැවැත්මම බිඳිල යනවා. පැවැත්ම බිඳිල යනවා. ඒ කියන්නේ සසර වටයම බිඳිනවා. එතකොට ඒ සසර වටේම බිඳෙන්නේ පින්වත්නි මේ ක්ලේශ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් නිමා වීමත් එක්ක. ඒතර ඒක මේ අරහ රහතන්සේගේ ස්වභාවයටයි තියෙකක්. නමුත් අරියකාන්ත සීලයක් තහවුරු කරගන්න කෙනෙක් තුළ ඒ ආර්යකාන්ත සීලය තහවුරු කර ගැනීම පිණිස නම් ඒ ශ්‍රාවකයා සෝවාන් වෙන්න ඩපාය. සෝවාන් වෙනකොටම අරියකාන්ත සීලය තහවුරු වෙන්න ගන්නවා. අනිච්චානුපස්සන අනිත්‍යයි කියලා අනුපස්සනා කරනකොට පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ නিত্য සංඥාවමයි කඩාවැටෙන්නේ. නিত্য රූපයේ නিত্য වශයෙන් ගත්තකම කඩාවැටෙනවා. නিত্য වශයෙන් ගත්තකමක් ඇතුලේ තමයි පින්වත්නි සීල විසුද්ධිය අසුරු කරගත්ත මේ අරියකාන්ත සීලයකට ශ්‍රාවකයා සමවදින්න එකතු වෙන්නේ නැත්තේ ඒ රූපයේම දුකක් විදියට දකිනවා. රූපයේ ඉපදීම බිඳීම දෙක ඇසුරින් නැවත නැවත බිඳෙන නිසා, ඉපදීම බිඳීම කියන ප්‍රවාහයට රූපේ අහුවෙලා ඉන්න නිසා සුඛ සංඥාව කැඩෙන්න පින්වත්නි දුක්ඛානුපස්සනාවෙන් විමසා බලන්න පටන් ගන්නවා. ඒ දුක්ඛානුපස්සනාවෙන් යා විමසා බලනකොට ඒ දුක්ඛානුපස්සනාවෙන් විමසා බලන ශ්‍රාවකයා තුළ සුඛ සංඥාව කඩාවැටෙන්න ගන්නවා. අනත්තානුපස්සනාවෙන් විමසා බලනකොට මේ රූපය ආත්ම වශයෙන් ගත්ත ගමක් තියෙනවනම්, රූපය ආත්ම වශයෙන් මගේ වසඟයේ පවත්වන්නට පුළුවන්මයි කියලා අර හීනියට ඇතුලේ මෝරණ අදහසක් රූපය ගැන තියෙනවා. කොච්චර බණ ඇහුවත් තියෙනවා. අයර් සීල සමාධි ප්‍රඥාව ඇතුලේ අරියකාන්ත සීලේක ශක්තිමත් වීම පිණිස සීල විසුද්ධිය පදනම් කරගෙන ගැඹුරින් Tamanගේ අභ්‍යන්තරයේම විමසා බලන කෙනෙක් වෙන්න ඕනනේ. එහෙම නැතුව මේ පන්සලට ගිහින් බුදුරජාණන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා කියලා ඒ සරණ ගිහින් අර සාම්ප්‍රදායික තිසරණයේ සමාදන් වෙච්ච ශ්‍රාවකෙක් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ප්‍රාණඝාතයෙන් වෙන්වීම නම් වූ වෙන් වෙනවා, ශික්ෂාපදයේ සමාදන් වෙනවා, මෛත්‍රී මත යෙදෙනවා කියන අර්ථය ඇතුලේ විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කමක් නැහැ. ආත්ම සංඥාව රූපේ පදනම් කරගෙන කඩන්න ඕන. මොකද අනාත්මය දකින්නේ නැතුව පින්වත්නි අරියකාන්ත සීලයකට, අරියකාන්ත සීලයක් තුළ අපට තහවුරු වෙන්න පුළුවන්කමක් නැහැ. එතකොට නিত্য සංඥාවත් සුඛ සංඥාවත් ආත්ම සංඥාවත් කැඩෙනකොට යා සෝතාපන්න වෙනවා. අරියකාන්ත සීලයකට යා සමවදිනවා. එහෙම සමවදින්නේ නැත්නම් අනිවාර්යෙන්ම යා තවදුරටත් යා ප්‍රඥාවෙන්ම විමසා බලන්න ඕන. එයා එහෙමනම් යා සෝවාන් නොවෙන්නේ එක දෙයක් නිසා. මොකද්ද? රූපේ පදනම් කරගෙන නන්දියක් පවතිනවා. ඇයි? රූපේ කෝ රාද යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි. නන්දියත් කඩන්න ඕන රූපේ. එතකොට නන්දිය කඩන්න මොකද්ද කරන්න ඕන? ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ නන්දිය කඩන්නේ කොහොමද කියලා. නන්දිය කඩලා දාන්න තමයි අපි නිබ්බිදානුපසනාව බලන්නේ. අර බලන්න, නিত্য සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව දුර්වල වෙන ආකාරයට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බැලුවත් එයා සෝවාන් නොවන්නේ නන්දිය පවතින නිසා වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. අපි ඒක හරියටම කියන්න දන්නේ නැහැ. වෙන්න පුළුවන්. මොකද අපිට ඒ කෙනාගේ අතුලාන්තයේ සම්බන්ධ කිසිම කියවීමක් නැහැ. කිසිම විමසා බැලීමක් නැහැ. මොකද අතුලාන්තයේ විමසා බලන්න වෙන්නේ යාගේ වචන හරහා, යා හැසිරෙන විදිය අනුව මිසක් යාගේ සිත දෙස බලලා නෙමෙයි. ඒතරින් නන්දියද දන්නේ නැහැ යාතුල සෝතාරි අරියකාන්ත සීලය තහවුරු නොවීමට බලපාන්නේ. නන්දිය කඩන්න වෙන විධික්‍රමයක් නැහැ. නিত্য සංඥාවට නම් අනිච්ඡානුපස්සීව විමසන්න පුළුවන්. සුඛ සංඥාව කැඩෙන්න නම් දුක්ඛානුපස්සනාවෙන් විමසන්න පුළුවන්. ආත්ම සංඥාව කැඩෙන්න නම් අනත්තානුපස්සනාවෙන් විමසන්න පුළුවන්. නන්දිය කැඩෙන්න ඔය එකක්වත් විමසලා හරියන්නේ නැහැ. නිබ්බිදානුපස්සනාවෙන් මේ රූපය නම් කලකිරිය යුතුයි නේද කියලා විමසන එක ඇතුලේ තමයි රූපේ සත්තුටින් පිළිගන්න නන්දිය. ඒකත් තණ්හාවේම එක්තරා හැඩයක් තමයි. නමුත් නන්දිය ඇතුලේ වෙනස්කම් තියෙනවා. රූපේ සතුටින් පිළිගත්තකම කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඒට එතකොට රූපේ සම්බන්ධ ඇල්ම දුර්වල වෙන ආකාරයට ඊළඟට එයා පස්වෙනි තැනදී විමසුවොත් විරාගානුපස්සනාවෙන් රාගයේ දුර්වල වෙන්න පටන් ගන්නවා. මේ රූපේ නැවත නැවත භවයේ හටගන්න එක හොඳයි. අනේ යහපත් ඒක කියලා අර්ථයක් අපේ ඇතුලේ තියෙනවා. මේ වගේ රූපයක් ලබන ජීවිතේත් ලැබෙනවා නම් හොඳයි. මේ වගේ රූපයක් නොලැබී අන්න අහවල් රූපයක්, අහවලාගේ වගේ රූපයක්, අහවල් තැන රූපයක් ලැබෙනවා නම් හොඳයි කියලා මේ රූප සමුදය පිළිබඳ අර්ථයක් වර්තමානයේ සියුම්ම මෝරනවා. බණහන කෙනෙක් තුලත් මෝරනවා.
ඒ මෝරණකමට ඒ සමුදයට සමුදය රූප සමුදය පිළිබඳව අර බලාපොරොත්තු දල්වාගෙන ඉන්න ගතිය කඩන්න තමයි නිරෝධානුපස්සනාව වඩන්නේ. නිරුද්ධ වීයනාකාරයේම දකින්න. එතකොට සමුදයාර්ථය බිඳ වැටෙන්න ගන්නවා. පට ඊට පස්සේ ඒ ශ්‍රාවකයා තුළ ඒ අවබෝධය කරා තවත් මන්දගාමී බවක් තේරෙනවා නම් ඒක අනිවාර්යෙන් රූපේ පදනම් කරගෙන බව තෘෂ්ණාවක් පවතින නිසාමයි. පටිනිස්සග්ගානුපස්සනාවෙන් බලනකොට ඒ රූපේ ඇසුරු කරගෙන පවතින බව තෘෂ්ණාව කැඩිලා යනවා. රූපය කෙරෙහි පවතින සියුම්ම පවතින තෘෂ්ණා සහගත ගතිය බිඳෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදියට විමසනකොට යා තුළ ස්ථාවර වෙනවා සීලයක්, තහවුරු වෙනවා සීලයක්. ඒක ලෝකේ කාටවත් අභියෝග කරන්න බෑ, කාටවත් කඩන්න බෑ. ඒ නිසා ඉබඳු තහවුරු වුණු ශික්ෂණයක් කියලා කියන්නේ අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට විශාලම විශාල හැකියාවක්. ඒ හැකියාව සහිත ශ්‍රාවකත්වයකින් සෝතාපන්න මාර්ගයට පිවිසිච්ච දක්ෂ ශ්‍රාවකයෙක් තුළ අරියකාන්ත සීලයක් තහවුරු කර ගැනීම පිණිස ලෝකෝත්තර මට්ටමේ සම්මාදිටිය ඇසුරු කිරීමේ අධ්‍යාත්මික ප්‍රවේශයක් තුළ තමන්ගේ ස්කන්ධ ටික විපස්සනා කරන දක්ෂ ශ්‍රාවකත්වයක් තම තමා තුළ මතුවේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා.